අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දුරුතු පුර 15ක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස කුප්පියාවත්ත ජයසේකර ආරාම විහාරස්ථානයේ සිට නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම හෙට පෙරවරු 10ට ලයිට් කපන්න නැතුව දිගටම විදුලිය දෙන්න IOCෙන් තෙල් ගන්න විදුලි බල ඇමති සූදානම්ින් සාකච්ඡා හෙටින් නැරඹෙයි අම්පාරේ මාරක රියානතුරක් දිදෙනෙකු ජීවිතක්ෂයට පස් දෙනෙකුට තුවාල මහනුවර ටොම්ලින් උද්‍යානයේ සහ නාගරික රතගාල අගමැති සුරතින් විවෘත වෙයි පාස්කු ප්‍රහාරයේ මහබොලකරුවන් අල්ලන්ඩ ආණ්ඩුව මෙතෙක් සමත් වී නැහැ ජනතාවගේ විශ්වාසය නැති වෙලා සජිත් කියයි ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක්ම කොල්ලකෑ මංකොල්ලකරු රත්මලාන ගුවන්තොටුපළ ආසන්නයේදී අත්අඩංගුවට පාසල් ළමුන්ට කොවිඩ් දෙවන මාත්‍රාව දින කිහිපයකින් ලබා දීමට සැලසුම් රාජ්‍යමති චන්න පවසයි ඉන්දියාවෙන් තුන්වන කොවිඩ් රැල්ලක් ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක නොයක් ජොකොවික් නොමැතිව ඕස්ට්‍රේලියානු විරුද්ධ ටෙනිස් තරගාවලිය අදි නැරඹෙයි හුංගා ටොංගා සල්ෆර් සහ ඇමෝනියා සිම්බාබ්වේ සමග පැවති පළමු එක් දින තරගෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් ප්‍රථමයෙන් දේශීය පුවත් නව වසරේ ප්‍රථම පොහෝ දිනය වන දුරුතුපුර 15ක පොහෝ දිනය අදයි මෙතර සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය මෙවර කුප්පියාවත්ත ජයසේකර ආරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා පැවැත්වෙනවා නවවසරේ ප්‍රථම පොහෝ දිනේ වන දුරුතු පුරපසළොස්සක පොහෝ දිනය අදයි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රසක් සිදු වූ පොහෝ දිනයක් ලෙසයි දුරුතු පොහෝ දිනය සැලකෙන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූයේද අදවන් පුන් පොහෝ දිනකයි සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසනික ඉතිහාසයේ සඳහන් එමින්ම බුදුන් වහන්සේ තුන්බෑ ජටි දහසක් පිරිස දහම් මගට හරවා ගැනීම දුරුතු පොහෝ දිනයක සිදුව තිබෙනවා බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට වේළුවනාරාමයේ පූජා කළේද දුරුතු පොහෝ දිනකයි මෙතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ඔබ වෙත ගෙනෙන්නේ කුප්පියාවත්ත ජයසේකර ආරාම විහාරස්ථානයේ සිටයි පෙරවරු 6ට පෝදා සජීව විකාශය ආරම්භ කරමින් උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීම කුප්පියාවත්ත ජයසේකර ආරාම විහාරාධිපති පූජ්‍ය තලල්ලේ ධම්මදේව හිමි සිදු කළා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි පළමු ධර්මදේශනාව සඳහා වැඩමවා වදාලේ පූජ්‍ය බීගොඩ සුකිත ස්වාමින් වහන්සේ අද ඔබට බුදුරජාණන් වහන්සේ හම්බුනොත් උන්වහන්සේගෙන් බණ ටිකක් අහන්න ඔබ මොන වගේ ශ්‍රාවකෙක් වෙන්න ඕනේද උන්වහන්සේගෙන් ධර්මයේ ටිකක් අහගන්න අපේ සාම්ප්‍රදායික අදහස නම් අපිට පින් තියෙන්න ඕනේ කියලා. පින විතරද? දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මය අහන්න ආපු ඇත්තෝ ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීමෙන් ආපු අයම නෙමෙයි ඔක්කොම ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇත්තන්ටත් බණ කිව්වා. දෙවන ධර්මදේශනාව මට්ටක් කුලිය කල්යාණී ගංගාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කරපුටුගල රේවත හිමි සිදු කළා. වැලිමලුව කෙටි සදහම් හමුව පැවැත්ුණේ පූජ්‍ය ඕමල්පේ සුමන රතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ගෝලීයමය වශයෙන් මොන ප්‍රවණතාවයන් ගොඩනැගුණත් මනුෂ්‍ය ජීවිතයේ මොනතරම් සංකීර්ණ ගැටලු වලට අපිට මුහුණ දෙන්න වුණත් හිතුවත් කල්පනා කළොත් ඒ හැම ගැටලුවකටම පිළිතුරක් බුදුදහම තුල තිබෙනවා පූජ්‍ය කිරිබන්නාරේ විජිත ස්වාමින් වහන්සේ සිත් පහන් වේවා ධර්මදේශනාව මෙහෙවනු ලැබුවා උදැසන සදහම් කතිකාව පැවැත්ුණේ පූජ්‍ය බොරැල්ඩ අතුල ස්වාමින් වහන්සේගේ සහ පූජ්‍ය බලපිටියේ සිරිසීවලී ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් දුරුතු පුරපසළොස්සක පොහෝ දිනේ නිමිත්තෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය තුලින් අද දවස පුරා සදහම් කතිකා දම්සභා මණ්ඩප කාව්‍යමය ධර්මදේශනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් සදහවත් ඔබ වෙත ගෙනීමට අප සූදානම්ින් සිටිනවා
ඉන්ධන අර්බුදය මේවන විට ඉතා දරුණු තැනකට ගමන් කරමින් පවතිනවා. ඉන්ධන හිඟය නිසා විදුලි කප්පාදුවක් අත ළඟටම ඇවිල්ලා. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකගේ මහතා මේ ගැන විටින් විට දවසින් දවස විවිධ ප්‍රකාශ මාධ්‍යට කරනවා. ඉන්ධන ප්‍රශ්නය විසඳන්න අද කන්ජි තෙල් නීතිගත සංස්ථාව සමග තීරණාත්මක සාකච්ඡාවක් කරනවා කියපු ඇමතිතුමා දැන් කියන්නේ IOC-ෙන් ඉන්ධන ගන්න හෙට සාකච්ඡාවක් ආරම්භ කරන බවයි. රට තුල ක්‍රමක්‍රමයෙන් ඉන්ධන අර්බුදයක් වර්ධනය වෙමින් පවතිනවා. එහි එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස විදුලි බල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා මේවන විට විටින් විට විදුලි කප්පාදුවකට යාමට සිදුව තිබෙනවා. කැලණිතිස්ස බලාගාරයට ඩීසල් නොලැබීම නිසා මීට දින කිහිපයකට පෙර විදුලි බල උත්පාදනය ඇන හිටියා. යලිත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් ලබා දීමට එකඟ වීමත් සමග දින 3ක් වැනි කෙටි කාලයක් සඳහා යාන්තම් විදුලිය ලබා දෙන්න හැකියාව විදුලි බල මණ්ඩලයට ලැබුණා. ඒත් ඒ දින කිහිපයක් දැන් පසු වෙමින් තිබෙන්නේ. විදුලි බල අමාත්‍යවරයා නම් පොරොන්දු ලබා දෙනවා විදුලිය කපන්න නැහැ, අඛණ්ඩව විදුලිය අපි දෙනවා කියලා. ඒත් පවතින අර්බුදය නිසි ලෙස හඳුනාගෙනද ඇමතිතුමා එවැනි ප්‍රකාශ කරන්න කියලා පැහැදිලිවම ජනතාවට ප්‍රශ්න කරන්න වෙනවා. අපේ විදුලි බල ඇමතිතුමා කියන දේවල් පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ජනතාවට මතු වුණේම ඇමතිතුමා කරන්ට් කපන්න නැහැ කියලා පැයයි දෙකයි ගත වෙන්නේ විදුලිය කපන්න කාලසටහන් විදුලි බල මණ්ඩලය නිකුත් කරන්න පටන් ගත්තා. අකණ්ඩව විදුලිය දෙනවා කිව්වට සැරින් සැරේ විදුලිය කපන්න පටන් ගත්තා. ඒ විදිහටම ඇමතිතුමා ඊයේ දින ප්‍රකාශ කළා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉන්ධන අර්බුදය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද දිනේදී සිදු කරන බව. අද දවසේදී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යට තවත් ප්‍රකාශයක් කරනවා. ඒ තමයි ඉදිරියේදී අකණ්ඩව විදුලිය ලබා දීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගන්නට ලංකා IOC ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා හෙටින් ආරම්භ කරන බව. මේ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යට කළ ප්‍රකාශය. ජනතාව චෝදනා කළේ ඇමතිතුමා කරන්ට් එක කපන්නේ නැහැ කියලා කිව්වා. නමුත් විදුලි බල සාමාන්‍ය අධිකාරීතුමා කිව්වා විනාඩි 40ක් මේ කරන්ට් එක කැපීමක් සිදු කරනවා. ජනතාවට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් අපි උත්සාහ කරේ විදුලි විසන්ධි කිරීමක් නැතුව යන. නමුත් ඉල්ලුමට සරිලන ධාරිතාව නැත්තම් ඉංජිනේරු මහත්තුන්ට සිද්ධ වෙන එක පාලනය කරන්න. ඒ නිසා තමයි අවම ප්‍රමාණයක් ඒගොල්ලෝ විදුලිය කප්පාදු කරේ. මම ඒ ගැන ඒගොල්ලන්ගේ විමසුවා මේ. කන්දේල ඇමතුමා ප්‍රකාශ කරනවා පෙර ඉල්ලීමක් කරේ නැති නිසා තමයි මේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ කියලා. කන්දේල ඇමතුමාගෙන් ඉල්ලන දෙයක් නැහැ. විදුලි බල අමාත්‍යාංශයේ තාප බලාගාරවලට ඕන කරන විදුලිය ඒ අනුවම හැමදාම තෙල් සංස්ථාවට දීලා තියෙනවා. ඔබතුමාට සහතික කරන්න පුළුවන්ද ඉදිරියේදී විදුලි බලය කප්පාදුවක් සිදු වෙන්නේ නැහැ කියලා? අපි ඇත්ත වශයෙන්ම මාංශයෙන් කප්පාදුවක් නැතුව යන්නේ. ඉතින් කවුරු හරි කඩා කප්පල් කාර්ය කෙනෙක් අපේ ප්ලාන්ට් එක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණේ නැත්නම් යන්න. දවස් 3කට පමණයි දැන් ඉන්ධන ප්‍රමාණවත් වෙන්නේ. ඒ හින්දා අපි විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගෙන් හරි අපිට ඉදිරි දවස් කිහිපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඒක සහතික වෙන්න පුළුවන්ද? බෑනේ, මම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පටන් ගන්න හෙට කියලා. මමත් ඕනනම් එන්නම් ඒකට කියලා. ඒ කියන්නේ දවස් 3ක් සඳහා මේක විදුලිය කැපෙන්නේ නැහැ කියන එක දැන් සහතික කරන්න පුළුවන්. ඔව්. එතකොට 22 වෙනකන් අපි කොහොම හරි මේ තෙල් හොයා ගන්න ඕනේ දුවන්න. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට ආරම්භ වීමට නියමිතයි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පෙරවරු 10ට සිදු කරන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත කැඳවාගෙන යනු ලබන්නේ වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී, සහකාර වේත්‍රධාරී, කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසිනුයි. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 10ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අනතුරුව සභාව කල්තැබීම සිදුවනවා. මෙම අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් හිටපු ජනාධිපති වරුන්, හිටපු අග්‍රමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරු, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතයි. මෙම උත්සවය චාම්මාකාරයෙන් සිදු කිරීමට ජනාධිපතිතුමාගෙන් විශේෂ උපදෙස් ලැබී තිබෙනවා. වයස අවුරුදු 16-19 අතර පාසල් සිසුන් සඳහා කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම තවත් දින කිහිපයකින් ආරම්භ කරන බව රාජමාත්‍ය මහාචාර්ය චන්‍ය ජයසුමන මහතා පවසනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව.
වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම තවත් දින කිහිපයකින් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. පාසල් දරුවන්ගේ එන්නත්කරණයත් සාර්ථක විදිහට ඉදිරියට ගිහිලා තියෙනවා. ඒ වගේම අවුරුදු 16ත් 19ත් අතර කාණ්ඩේ දෙවනි මාත්‍රාව ලබා ගැනීමට ඔවුන් සුදුසුකම් ලැබනවා. තවත් දින කිහිපයකින් මාස 3 සම්පූර්ණ වුණාට පස්සේ දෙවනි මාත්‍රාව ලබා දීම සඳහාත් අප කටයුතු යොදනවා. අපිට ප්‍රමාණවත් පරිදි එන්නත් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ෆයිසර් එන්නත ඔබට මතක ඇති පහුගිය කාලේ හම්බන්තොටට විතරක් ෆයිසර් දුන්නා කියලා රජයට ලොකු දෝෂාරෝපණයක් කළා කරා. ඒ වගේම තමයි ඇතම් වයස් කාණ්ඩවලට විතරක් ෆයිසර් එන්නත දුන්නා කියලා තවත් දෝෂාරෝපණයක් කළා වුණා. නමුත් මේ වෙනකොට ඒ ජනතාව ඉල්ලපු ෆයිසර් එන්නත සියලු දෙනාට අඩුවක් නැතුව ගෙන එන්න අපි කටයුතු යොදලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ අනිත් එන්නත් වල තත්ත්වයේ යම් කිසි අඩුවක් තියෙනවා කියලා. ඒ එන්නත් කරන වැඩපිළිවෙල නිසා විශේෂයෙන්ම සිනෝෆාම් එන්නතෙන් ලැබුණු ප්‍රතිශක්තිය මත තමයි අද ෆයිසර් එන්නතේ බූස්ටර් එන්නතේ ප්‍රතිශක්තිය ගොඩ නැගින්නේ. ඉහළම සාර්ථකත්වයක් තියෙනවා කියලා අපිට පෙන්ලා ගිහිල්ලා තියෙනවා. සෙවන එන්නතක අවශ්‍යතාවය පිළිබඳ විමසීමට කලින් බූස්ටර් එන්නත ලබා ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසනවා. බලපෑම වැඩි වෙන්නේ වැක්සීන ලබා නොගත් කණ්ඩායමට. ඒ වගේම ඒ කණ්ඩායම තුල දියවැඩියා වැනි රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයන් ඉන්නවනම් උන්ට ඇත්තටම දරුණු රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නිවස් තුල සිටින වැඩිහිටියන් බොහොමයක් ආරක්ෂාවට ලක් වෙලා තියෙනවා. මොකද එන්නත ලබා ගැනීම නිසා අවම වශයෙන් පළවෙනි සහ දෙවෙනි මාත්‍රාවන් පසු යම් පසුබෑමක් තියෙන ඇත්තටම බූස්ටර් එන්නත ලබා ගැනීම අපි බූස්ටර් එන්නත සාර්ථකව ලබා දිය යුතු තෝරාගත් කණ්ඩායම් වලට ඊට පස්සේ තමයි අපි හතරවෙනි එන්නතක් ගැන කතා කළ යුත්තේ. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 690 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 596347ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත්කලින් 568210 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසයේ ආසාදිනිය වීම හේතුවෙන් තවදුරටත් පුත්කලින් 12926 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. දින මෙරටින් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15211ක් දක්වා ඉහළ ගියා. ලෝකේ පුරාම කොවිඩ් ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය අංශ පවසනවා. ඩෙල්ටා ප්‍රභේදයට අමතරව වැඩිපුරම ව්‍යාප්තව තිබෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයයි. පසුගිය කාලයට සාපේක්ෂව නව ව්‍යාප්තිය වේගය 3 ගුණයක් බවයි වාර්තා වන්නේ. ලෝකයේ පුරාම කොවිඩ් ඔමික්‍රෝන් ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඩෙල්ටා ප්‍රභේදයට අමතරව වැඩිපුරම ව්‍යාප්තව තිබෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයයි. ගෝලීය ඔමික්‍රෝන් ව්‍යාප්තිය පසුගිය කාලයට සාපේක්ෂව 3 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එය 270ක වර්ධන වේගයක් බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මේ අනුව ඉන්දියාවේද කොවිඩ් 3වන රැල්ලක් පැතිර යන බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තහවුරු වූ නව කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 271202ක්. එරට ඔමික්‍රෝන් ව්‍යාප්තියේ වේගය 4%කින් ඉහළ ගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් නැතිවයි. මේ අනුව වාර්තාගත 21වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය හඹා යාමේ බලාපොරොත්තුව ඔහුට අහිමි වුණා. ඔහු කොවිඩ් එනත ලබාගෙන තිබුණේ නැහැ. එසේම ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට පෙර ඔහුගේ නියෝජිතයා පිරවූ පෝරමේ මෑත සංචාරක ඉතිහාසය පිළිබඳ වැරදි තොරතුරු ලබා දී තිබුණා. මේ නිසා ජොකොවික්ට වීසා බලපත්‍රයේද අහිමි වූ අතර ඊයේ ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගියා. කෙසේ නමුත් ලබන වසරේ පැවැත්වීමට නියමිත විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ජොකොවික්ට සහභාගී වීමට අවසර ලැබී තිබෙනවා. ඒ ෆෙඩරල් උසාවියක් තුළගත් ඒකමතික තීන්දුවක් අනුව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ අවසරය මතයි. නමුත් ජොකොවික්ගේ අවුරුදු 3ක වීසා බලපත්‍ර තහනම ඒ අයිරින්ම පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. දලදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පොදු පහසුව වෙනුවෙන් ඉදිකළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සොරතෙන් විවෘත කෙරුණා.
महानूर श्री दलंदा मालिगावट पेमिनेन वंदना करुवन गे स्वपहसु उदेसा इदिक्कल टॉम्लिन उद्यानय सह सहस्वेन नागरिक रतगाल उद्यानय अग्रामात्य महिंद राजपक्ष महतागे सुरतिन इये पस्वरुवे विवृत करुणा नागरिक संवर्धन अधिकारी हा निवास अमात्यांश यटते उपाय मार्गिक नागरिक संवर्धन व्याप्रतिय मगिन मेम उद्यानय निर्माणय सिदु कर तिबेनवा वंदना करुवंट विवेक गेनीम संदहा कामर पहसुकम सनीप आरक्षक पहसुकम हा वेलंदकुटि 16किन समन्वित टॉम्लिन उद्याने इदिकिरीम संदहा लोक बैंकु आधार यटते वैकल मुदल रुपयाल मिलियन 374 एसेम सहस्वेन नागरिक रतगाल उद्याने विवृत रंगपीटयक हस्तकर्मांत वेलंद संकीर्णयक बोजुन पियसक सह लमा उद्यानेकिन समन्वित परिसरयक वेनवा ඒ සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 531ක මුදලක් වැය කර තිබෙනවා. පාස්කෝ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට උපරිම දඬුවම් ලබා දීමට තමන් කිසිවිටකත් පසුබට වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමගි ජනබල වේගයේ මස්කෙරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමේ. බරපතල අවිශ්වාසයක් නිර්මාණය වෙලා තිබෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ. හරියාකාරව පරීක්ෂණ පවත්වලා නැහැ. මහමලකරුවන් අල්ලලා නැහැ. සියලු තොරතුරු රටට ඉදිරිපත් කරේ නැති කියන කාරණා. දැන් මේ අවිශ්වාසය තවදුරටත් වර්ධනය වෙනවා. මේ මෑතකදී සිදුණු මේ ග්‍රනේඩ් බෝම්බ සිද්ධිය. කවුද මේක ගෙනාවේ? කවුද මේකට හවුල්? ඒ කාරණාව පිළිබඳ කාඩිනල්තුමා කියනකොට මුළු දවසම CCTV දර්ශන බලලා සත්‍ය හොයාගන්නේ කියලා. කොටසකකට පමණක් CCTV දර්ශන නැරඹීමේ තුලින් විභාගය බාගෙට කරන තත්ත්වයක් තුල සමාජ අවිශ්වාසය තවත් වර්ධනය වෙනවා. දැන් බොහෝ දෙනෙකුට හැඟීම ඇවිල්ලා ඉවරයි. ඒ හැඟීම ආයේ මකන්න බෑ. මොනවා හරි හංගනවායි කියලා. හැබැයි මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය හොයනවායි කියලා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් පමුණවනවායි කියලා. එක දෙයක්වත් සිද්ධ වෙලා නැහැ. මම කියන්න කැමති මේ රටේ කිතුණු කතෝලික සහ සමස්ත ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුල විනිවිද භාවෙන් යුක් පරීක්ෂණයක් පවත්වලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මුලකරුවන්ට ලබා දිය යුතු දැඩිම දඬුවම ලබා දෙන්නට සමගි ජන බලවේග රජයක් තුල අපි කටයුතු කරනවා. රසායනික පොහොර නැති නිසා ගොවින්ට මෙදා සැරේ කැඳ පොන්නවත් හාල් නැහැ. රජෙන් වන්දි දෙනවා කිව්වත් ලැබෙන වන්දියක් තවමත් නැහැ. මේ යන විදිහට කිරිබත් වෙනුවට වැලි වලින් කොම්පිටු හදන්න ජනතාවට සිද්ධ වෙයිද? මේ පොහොර ඇත්ත කතාව. කාබනික පොහොරෙන් ලැබිච්ච අස්වැන්නක් නැහැ. රසායනික පොහොරත් දැන් ගිනි ගණන්. රජෙන් දෙන රසායනික පොහොර සහනාධාරේ දැන් නැහැ. මේ නිසා ගොවියා කබලෙන් ලිපට වැටිලා ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රජෙන් දෙනවයි කිව්වේ වන්දිය විතරයි. හැබැයි ඒ වන්දිය දෙන එකත් තාම තියෙන්නේ වැට උඩ. මහා කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් රජෙන් දීපු කාබනික පොහොරින් ගොවිතැන් කටයුතු කළා. ඒත් තාම අස්වැන්නක් නැහැ. යූරියා ගහපු ගොයම මෙන්න මේක දැන් මහා බණ්ඩි. මහා බණ්ඩි ඇතුලේ තිබිච්ච කරල මේක. මේක යූරියා ගහපු එක. දෙකම එකම වයස එකම දවසේ ඉහිපුවා මෙව්වා. මේකේ මොකක්වත් නැහැ. එතකොට මේ කනදරාව අපි කන්නේ මොනවද? මේ ආණ්ඩුවට කියන්නේ බලධාරින්න කියන්නේ අපිට මේ මහ කනදරාව මේ ගොවින්ද වන්දි කියවපල්ලා. අපි කියන්නේ මේ සැරේ නම් හැබැයි ඡන්දේ ඉල්ලන්න නම් එන්න එපා. කොසු මිටි පහර තමයි දෙන්නේ. කොස්ස ගන්නවා අපි ඡන්දේ ඉල්ලන්න එනේ උන්ට නම් කොස්ස ගන්නවා. අනිවාර්යෙන් අපි කොස්ස ගන්නවා. අපි ගොවිතැන් කරන හින්දා නේද උන් ওই පුටුවල ඉඳගෙන කන්නේ. අපිට බත් නැත්තම් උන්ටත් බත් නැහැ තමයි. රුපියල් 2000ට තිබ්බ තෙල් බෝතලේ රුපියල් 8000ට කම්පැනි කාරයෝ කඩකාරයෝ ටික එකතු වෙලා මේ අයින්සක ගොයියොන්ගේ මේ තියෙන ඉතුරු ටික තූරගෙන කනවා. ඇයි රජයට මේකට මැදිහත් වෙන්න බැරි? රජයට මේක මැදිහත් වෙන්න බැරි නම් අපිට රජයක් වැඩක් නැහැ. ලබන මාසේ මේ වගේ අත්වන්න නෙලන්න දෙයක් නැහැ. මේවට ගොයියෝ ගිනි තියනකොට අහිංසක දරු පැටව කෑ ගහනකොට බඩි ගිනි කියලා උඹලා හොයාගෙන කොළඹට එනවා. උඹලා එදාට මන්දිර වලින් බස්සර මේ යන විදියට ආණ්ඩුවේ වසර දෙක සම්පූර්ණ වන විට රටේ ජනතාවට හන්දි ගානේ කන්න වෙන්නේ කිරිබත් නෙමෙයි කෝම් පිට්ටු කියලා හිටපු කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා පවසනවා. ජනතාව කබලෙන් ලිපට දැම්මා. රුපියල් 94ට තිබිච්ච හාල් කිලෝ එක නාඩු කිලෝ එක අද 1 රුපියල් 170යි. තව සිංහල අවුරුදු වෙනකොට නාඩු කිලෝ එකක් රුපියල් 300 වෙනවා. අර හන්දි ගානේ කිරිපත් කාපු උන්ට සිද්ධ වෙන්නේ මේ සැරේ හාල් වලින් කිරිපත් කන්න හම්බ වෙන්නේ නැහැ. කෝම් පිට්ටු තමයි උයන්ද වෙන්නේ. අවුරුදු දෙක සම්පූර්ණ වෙනකොට ආණ්ඩුවේ හන්දි ගානේ වැලි වලින් කෝම් පිට්ටු හදලා කියන්න පුළුවන්. මෙන්න දැන් අපි මේ සැරේ කෝම් පිට්ටු සෙල්ලම් කරනවා කියලා. අද මිනිසුන්ට කණ්ඩ නෙමෙයි ලෙව කණ්ඩවත් නැහැ. අද රටේ සමස්ත ජනතාවෙන් 3න් 1ක්ම
එක වේලයි කන්නේ ශරීර නැතුව පංචස්කන්ධයන් තියාගෙනද රටේ අවුරුදු තුනක සම්වර්ධනයකට ගෙනියන්නේ වෙන මොනවත් ඕනේ නැහැ රටේ ජනතාවට තුන් වේල කණ්ඩ අවස්ථාව දෙන්න පසුගිය වසරේදී බැංකු රැසක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු රත්මලාන ගුවන්තොටුපළ අසලදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයට අවුරුදු 48ක් සපිරීම නිමිත්තෙන් 14 වැනි වරටත් ලේදන් දීමේ වැඩසටහනක් පැවැත්තුණා. ඒ කොට්ටාව උතුර ධර්මපාල මහා විද්‍යාලයේදී මෙහිදී මහරගම අපේක්ෂා රෝහල වෙත ලේ ලබා දීමද සිදු කෙරුණා. අම්පාර දමන හිඟුරාණ සියමල ආණ්ඩුව මාර්ගයේ අලිවංගුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබෙනවා. ඒ ලොරි රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමිනුයි. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ 8 දෙනෙකු ගමන් කළ ඇති අතර ඉන් 3 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් නිරන්තරයෙන් තම ගම්මානයට ගොදුරු සොයා පැමිණෙන නිසා සිය ජීවිත අවදානමක පවතින බව කොටකල සහ සමිගපුරම් ගම්මානවල පදිංචිකරුවන් පවසනවා. එම ගම්මානවලට ඉහළින් හැටන් කුඩාගම අක්කර 100කින් පමණ සමන්විත ඉලුක් රක්ෂිතයක් පිහිටා ඇති බවත් එම රක්ෂිතයේ මෙම කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් වෙසෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රක්ෂිතයේ තුල සැරිසරන කඳුකර කොටියන් සහ හඳුන් දිවියන් අල්ලා වෙනත් රක්ෂිතයකට රැගෙන ගොස් මුදාහරින ලෙසයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය ඊයේ පැවැත්වුණා. එම තරඟයේ කඩලු පහකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක සහ චරිත් අසලංක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියා. සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය පැවැත්තුනේ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟේ කාසිය වාසිය දිනු සිම්බාබ්වේ නායක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුල කඩුලු 9ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 296ක්. එකදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ෂෝන් විලියම්ස් සිය එක්දින ක්‍රිකට් දිවියේ 5 වන ශතකය වාර්තා කිරීමට සමත් වුණා. බ්‍රිජිස් වකබ්බා ලකුණු 72ක් ලබා ගත්තා. පන්දු යෙවීමේදී චාමික කරුණාරත්න ලකුණු 69කට කඩුලු 3ක් බිඳ හෙළුව අතර ජෙෆ්රි වැන්ඩසේ සහ නෝල් ප්‍රදීප් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 4ක් තුලදී කඩුලු 5ක් පමණක් දැවි සිය ජයග්‍රාහී සීමාව පසු කර ගියා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක ලකුණු 75 බැගින් රැස් කළා. චරිත් අසලංක ලකුණු 71යි. Pulled away has been a fantastic in which they've gone about it. It's a bat first. Sean Williams led from the front 100. ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.